කාලයත් එක්කම කුඩු හෙවත් හෙරොයින් පිළිබඳ වීඩියෝවක් නිර්මාණය කළ යුතුයි කියන සිතුවිල්ල බලවත් තිබුණත් ඒ දිනෙන් දින කල් දැමුවා තාමත් ඒට නිසි කාලය නොවේ කියන චේතනාවෙන් ඒ කොහොම වුණත් කුඩු සම්බන්ධ නැත්නම් මේ හෙරොයින් සම්බන්ධ කාරණය සමාජය තුළ විශාල කතිකාවක් නිර්මාණය කළ තියෙන මෙවන් මොහොතක ඒ පිළිබඳ වීඩියෝවක් නිකුත් කිරීමෙන් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ පිරිසකට සහනයක් ආලෝකයක් ලැබේ කියන චේතනාවෙන් අද දින මේ වීඩියෝව නිකුත් කරන්න අපි කල්පනා කරා. කාලෙන් කාලෙට එන වසංගතේ නෑ අඩුපාඩු ආසාවට ගත්තම හිතවතුනේ ගාතක පාඩු ආලෙන් මම දෙන අවවාදෙට ඔබ වෙලා මුරන්තු මේ කුඩු අත්තරියේ නැත්නම් මගේ රට කුඩේ කුඩු. ඇත්තටම මේ කුඩු කියන්නේ මොකද්ද? කොහොමද මේක නිර්මාණය කරන්නේ? ඒ වගේමයි ඇයි මිනිස්සු මේකට ඇඩික්ට් වෙන්නේ? ඒ වගේම ඒකෙන් ගොඩ යන්න මේසා ප්‍රයත්න අදරන්න වෙන්නේ කොහොමද? ප්‍රතිකාර වලට ප්‍රවිෂ්ට වෙන අය නැවත නැවත පාවිච්චි කරන්නේ ඇයිද කියන කාරණා මේ වීඩියෝ ඔස්සේ කතා කරනවා. හොඳයි, ඉගෙන ගන්න අයට මේ ගැලවෙන්න මගක් හොයන අයටත් මේ වීඩියෝව විශාල ආලෝකයක් සපයාවි. වීඩියෝ අග වෙනකන් නරඹන්න, අපිව subscribe කරන්න, අපිට comment කරන්න, ඔබට හැකි වෙයි මේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. ෆැකාවා සොෆිනිකරාම් කියන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ඔපියම් පොපි ශාකය ලෝකයේ ප්‍රධාන කලාප දෙකක වර්ධනය වෙන ශාකයක්. එකකට කියනවා ගෝල්ඩන් ක්‍රෙසන්ට්, අනික එකකට කියනවා ගෝල්ඩන් ට්‍රයැන්ගල්. ගෝල්ඩන් ක්‍රෙසන්ට් එකට පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ඉරානය අයිති වෙන අතර ලාඕස්, වියට්නාම් සහ තායිවන් ගෝල්ඩන් ට්‍රයැන්ගල් එකට අයිති වෙන රටවල් තුන. ඊට අතිරේකව ලතින් ඇමරිකාව සහ අප්‍රිකානු රටවල්වල කොලොම්බියා සහ මෙක්සිකෝවේ මේ ඔපියම් පොපි ශාකය හොඳින් වර්ධනය වෙනවා. මේ සඳහා ඩ්‍රයි ඇන්ඩ් කූල් ක්ලයිමේට් එකක් අතිශයින් ඉවහල් වෙනවා. මෙහි හැදෙන පොඩ් එකේ ඇති වෙන සැප් එක, එහෙම නැත්නම් කිරි, ඊටම ඝන උකු කිරක් මේට තියුණු පිහියකින් කැපුමක් එක් කිරීමෙන් මේ කිර මේ සීඩ් එකෙන් එළියට පොඩ් එකෙන් එළියට වෑස් වෙනවා. මේ පොඩ් එකේ ඇලිලා සතියක් විතර ගියාට පස්සේ ඝන මැලියමක් බවට පත් වෙනවා. මේකට අපි කියනවා අමු අමින් කියලා. මේ අමු අමින් ෆියුරිෆයි කිරීමෙන් ඔපියම් වලින් නිර්මාණය වන මොෆින් කියන ඵලය ලැබෙනවා. මොෆින් ඉතාම අත්‍යවශ්‍ය ඖෂධයක් ලෝකයට. නමුත් මේ මොෆින් නිර්මාණය කරන්න ඒ සඳහා නෙමේ හෙරොයින් ඉල්ලීගලි ප්‍රොඩක්ට් කරන්න. හෙරොයින් වැඩ කරන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්න නම් ඒය ඔයාගේ ශරීරයේ ඇතුලේ ක්‍රියාත්මක කරන විදිය ගැන දැනගෙන ඉන්න ඕන. ඔයා කොයි ආකාරයෙන් හෙරොයින් ශරීරගත කරගත්තත් ඒක ඔයාගේ රුධිර ප්‍රවාහ පද්ධතියට එක්ක වෙලා ඔයාගේ මොළයට යනවා. මොළයට ගියාම මොළයේ ප්‍රධාන වශයෙන්ම වෙනස්කම් හතරක් ඉතාම ඉක්මනින් සිද්ධ වෙනවා. ඒ තමයි මූඩ්ස්, තෝට්ස්, සෙන්ස පර්සෙප්ෂන් සහ බිහෙවියර් කියන හතර. මේ හතරට කියනවා මනෝභාවයන්, සිතුවිලි, ඉන්ද්‍රිය සංජානන සහ චර්යාව. ඔන්න ඔය හතර වේගවත් කරන ස්වභාවය අනුව වේගවත් කරනවා නම් අපි ඒවට කියනවා උත්තේජක හෙවත් ස්ටිමියුලන්ට්ස් කියලා. ඒවා ස්ලෝ කරනවා නම්, ඒ වගේම අඩු කරනවා නම් අපි කියනවා ඒවට ડિප්‍රෙෂන්ස් කියලා. ඒ ක්‍රියාවලියේදී මේ කියන හතර වරණීය වශයෙන් පීඩනයකට ලක් කරලා නාපොලෙප්සිය ඇති කරනවා නම් අපි ඒවට කියනවා ඔපියොයිඩ් හේවා නාකොටික් කියලා. ඔපියොයිඩ් කියන්න තවත් කාරණයක් තියෙනවා. මේ මත්ද්‍රව්‍ය જાති ගියාම මස්තිෂ්කයේ තියෙන ඔපියේට රිසෙප්ටර් එක්ක බැඳෙනවා. ඒ නිසා මේවට ඔපියොයිඩ් කියලා කියනවා. ඊළඟ කාණ්ඩේ තමයි හැලිසිනෝජන් කියන එක. හැලිසිනෝජන් කියලා කියන්නේ භ්‍රාන්තිකර ද්‍රව්‍ය. මේවා සම්පූර්ණයෙන්ම විකෘති කරනවා මස්තිෂ්ක න්‍යිරෝට්‍රාන්ස්මීටර් ක්‍රියාවලිය. එතෙන්දි සිද්ධ වෙන්නේ විවිධ ස්පෙක්ට්‍රම් කියන தත්ය. ඒ අනුව විකෘති රූප හා විකෘති හඬවල් දැකීම මේ හරහා සිද්ධ වෙනවා. ඉතින් ওই කාණ්ඩ හතරට නීට්ලි ෆිට් වෙන්නේ නැති ඒවට අපි අදර්ස් කියලා කාණ්ඩයකට දානවා. අපිට මත්ද්‍රව්‍යක් හෝ හෙරොයින් අපේ මොළයේ වැඩ කරන්නේ කොහොමද තේරුම් ගන්න නම් සාමාන්‍ය මොළයක් වැඩ කරන විකාශය ගැන අපිට පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මොළයක් සමාන කරන්නේ අතිශය සංකීර්ණ වූ දත්ත ගබඩා කරලා තියෙන කම්පියුටර් එකකට. මේ කම්පියුටර් එකේ තියෙන සිලිකන් චිප්ස් වලට සමානයි, ඒ ඔස්සේ හදන පරිපත වලට සමානයි අපේ මොළයේ තියෙන බ්‍රේන් සෙල්ස්, එහෙම නැත්නම් නියුරෝන්ස්. බිලියන 100ක් විතර වෙච්ච මේ නියුරෝන්ස් හරහා පණිවිඩ ගමන් කරන වෙලාවට
මේ න්‍යිරෝන් එකෙන් න්‍යිරෝන් එකට පණිවිඩ සම්ප්‍රේක්ෂණය කරන විට ඉලෙක්ට්‍රික් පරිපථ නිර්මාණය වෙනවා. මේ පරිපථ අතර පටු විවරයක් තියෙනවා. මේවට අපි කියනවා සිනැප් ප්ලේසස්, එහෙම නැත්නම් උපාගමය කියලා. මෙන්න මේ පටු විවර අතරට පණිවිඩය ආවට පස්සේ මේ පටු විවරයෙන් ඒ පණිවිඩය පූර්ව නියුරෝනෙන් අපර නියුරෝනෙට ට්‍රාන්ස්මිට් කරන්න මෙතෙන්ට නියුරෝ ට්‍රාන්ස්මීටර් කියලා අපේ කිමිකල් జాතියක් සපෝට් කරන්න ගලනවා. මේවා සාමාන්‍යයෙන් අපේ බ්‍රේන් එක ඇතුලේ යම් යම් ස්ථානවල ලොකේට් වෙලා තියෙනවා. එයාලා එතනට ගලලා එයාලගේ ඩියුටිය තමයි මේ පණිවිඩය පැහැදිලිවම අපර නියුරෝනෙට අදාළ කරන ලෙස ට්‍රාන්ස්මිට් කරන්න එහි අදාළ සංගීතීය ස්ට්‍රක්චර් එක සකස් කරනවා. මේක හරියට එයා යතුරක් කරගෙන ඇවිල්ලා අපර නියුරෝනයේ තියෙන ලොක් එක ඇරලා දෙනවා වගේ. මේ ලොක් එක ඇරියට පස්සේ ට්‍රාන්ස්මිට් වෙනවා මැසේජ් එක. ඉතින් මේ වගේ දහස් ගණන් පණිවිඩ මේ ආකාරයට එයාලා ට්‍රාන්ස්මිට් කරනවා. එහෙම කළාට පස්සේ මේන නියුරෝට්‍රාන්ස්මීටර්ස් මේ සිනැප් ප්ලේසස් වලට එන නියුරෝට්‍රාන්ස්මීටර්ස් නැවත රීඅප්ටේක් කරන්න නැත්නම් ආව තැන ගිහිල්ලා ලොකේට් කරන්න යාට තනියෙන් බෑ. ඒ වෙලාවට එතෙන්ට ගලනවා ට්‍රාන්ස්පෝර්ටර් කියලා තවත් කිමිකල්ස් විශේෂයක්. මේවත් නියුරෝට්‍රාන්ස්මීටර් විශේෂයක්. ඉතින් එයාලා ස්පොට් කරගෙන ගිහිල්ලා අර ආපු තැන් වලම නැවත මේවා රීඅප්ටේක් කරනවා. සාමාන්‍ය මද්‍රව්‍යයක් අපේ මස්තිෂ්කයට ගමන් කළාට පස්සේ sending and receiving messaging system එක නැත්නම් natural neurotransmitter process එක සම්පූර්ණයෙන් විනාශ කරනවා. ඒක disrupt කරනවා, එහෙම නැත්නම් ඒක mimic කරනවා. heroin සහ marijuana විශේෂයෙන්ම මේ ක්‍රියාව කරන්නේ mimic කිරීම, අනුකරණය කිරීම. ඒ අනුව ඇත්ත neurotransmitter එකට තියෙන structure එක මෙයා අරගෙන receiving neuron එකේ lock එක මෙයා අරිනවා. ඒ ඇරියට පස්සේ සම්පූර්ණයෙන්ම වැරදි මැසේජස් පාස් වෙන්න ගන්නවා ඇත්ත නියුරෝ ට්‍රාන්ස්මීටර් එකට කරන්න දෙයක් නැතිල යනවා. කොකේන් සහ ඇම්ෆෙටමයින් වගේ දේවල් මේ ක්‍රියාවලියදී කරන්නේ අපේ මතක ඇති මං කිව්වා ඇස්පෝට් කරගෙන යන්න ට්‍රාන්ස්පෝටර්ස් ලයිනවයි කියලා අන්න යව බ්ලොක් කරනවා. එතකොට ට්‍රාන්ස්පෝටර්ව බ්ලොක් කරාට පස්සේ මෙතෙන්ට ගලන නියුරෝ ට්‍රාන්ස්මීටර් මෙතන ගොඩ ගැහිලා මෙතන ෆ්ලඩ් වෙන්න ගන්නවා සිනැප් ප්ලේසස් වල. ඒ අනුව එතන උතුරායාමස් සිද්ධ වෙනවා. ඊට අතිරේකව ඇම්ෆෙටමයින් වගේ දේවල් ගිහිල්ලා වෙසිකල්ස් වලින් ඇත්ත නියුරෝ ට්‍රාන්ස්මීටර් එක වැඩි වශයෙන් රිලීස් කරන්න පටන් ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් තාම විශාල මේ ඩිස්රප්ටිව් ක්‍රියාවලියක් අපේ මස්තිෂ්කය ඇතුලේ මෙන්න මේ මද්රව ගිහිල්ලා එයාගේ වැඩසටහන ආරම්භ කළාට පස්සේ සිද්ධ වෙනවා. මස්තිෂ්කයේ ඇති ප්‍රධාන ස්ථාන තුන මේ ක්‍රියාවලියේදී අතිශය ඉවහල් වෙනවා. මේ ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යන්නේ ඒ තමයි බේසල් ගැන්ග්ලියා, ඇමිග්ඩලා සහ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන ස්ථාන තුන. බේසල් ගැන්ග්ලියා කියන ස්ථානයේ සිද්ධ කරන්නේ අපිට ෆ්ලෙෂර් එක එහෙම නැත්නම් ඩේ ටු ඩේ ලයිෆ් රූටින් ඇක්ටිවිටීස් කරන්ඩ සස්ටේන් කරන්ඩ අපේ ජීවිතය සපෝට් කරන එක. සාමාන්‍යයෙන් ඒටින් සෙක්ස් ඩ්‍රින්කින් ඒ වගේම රිලේෂන්ෂිප් අපි රිපීට් කරන්නේ ඒවා අපිට සතුටක් ගෙනත් දෙනවා නම් තමයි. එතකොට මේට දායකත්වය දෙන්නේ ඩොපමින් කියන ස්නායු සම්ප්‍රේක්ෂණය. මේ ස්ථාන විසින් උත්තේජනය කරන මේ ඩොපමින් සර්කිට්ස් විශේෂයෙන්ම මෙසොලිම්බික් කෝටිසෝල් වැනි පාත්තේස් ඔස්සේ ඩොපමින් ගැලීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ නිසාවෙන් මිනිස්සු මේ ක්‍රියාවන් නැවත නැවත රිපීට් කරනවා. මද්‍රව්‍ය මෙතන ග්‍රහණයට ගත්තට පස්සේ ඒ ස්වාභාවික ක්‍රියාවලිය නතර වෙලා එයා ඊට වැඩි ප්‍රමාණයෙන් ඩොපමින් රිලීස් කිරීම ආරම්භ කරනවා. මේක හරියට අපි තේරුම් ගත්තොත් මෙන්න මේ වගේ. ඔයා හිතන්නකෝ ඔයා ඉයර්ෆෝන් එකක් දාලා නැත්නම් හෙඩ්ෆෝන් එකක් දාගෙන ඔයා ගීතයක් විස්ප කරනවා කියලා. එතකොට ඔයාට ඒක ලස්සනට ඔයාගේ මොළය ඒ සඳහා සකස් වෙලා ඔයාගේ ඉය එක ටියුන් වෙනවා, ෆයින් ටියුන් වෙලා මේ සින්දුව ග්‍රහණයට අරගන්නවා. ඒකේ සවුන්ඩ් හරියට ග්‍රහණයට ගන්නවා. හැබැයි ඔයා ලවුඩ් ස්පීකර් දාලා ගීතයක් ඇහුවොත් එහෙම ඔයාගේ කන් දෙක කරගන්නේ සාමාන්‍යයෙන් ඒ කන් දෙක ටියුන් වෙන්න ගන්නවා. ඒ ශබ්දය දරා ගන්න බැරි හින්දා ශබ්දෙට සුදුසු ලෙස ඔයාගේ කන් දෙක ටියුන් කරගන්නවා ඒක අඩු කරගන්න. මෙන්න මේ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. දැන් ඔයා
විශ්වකරණ ගීතයක් ලස්සනට ඒක රස විඳිනකොට ඔයාගේ ෆයින් ටියුන් වෙලා තියෙන මොලේ ස්ථාන අර ලවුඩ් ස්පීකර් දාලා අහනකොට ඒකෙන් ඇකිලිලා යනවා වගේම ඔයාගේ ස්වාභාවික ඩොපමින් පාත්තේස් අකුල ගන්නවා අකුල ගත්තාන් පස්සේ ඔයාට සාමාන්‍ය ලයිෆ් සස්ටේනින් ඇක්ටිවිටීස් වලින් ගෙනත් දීපු තෘප්තිය අහිමි වෙලා යනවා ඒ වෙනකොට ඔයා කල්පනා කරනවා ඒක බාහිරෙන් ලබා ගන්න මෙන්න මේ ට්‍රැප් එකට අහුවීම තමයි මද්රව්‍යයක ප්‍රධානතම කාර්යය ඊළඟ එක තමයි ඔයා ඇමිග්ඩලා කියන එක කොයි විදියටද යූස් වෙන්නේ කියලා දැනගත්තොත් එයා ඇවිල්ලා සම්පූර්ණයෙන්ම ඔයාව මේ මද්රව්‍ය නැති වුණාම ඇතිවන ක්‍රේවින් එකටයි ස්ට්‍රෙස් එකටයි ඇන්සයිටි එකටයි පැහැදිලිවම වද කියනවා එයාට දැඩි බාලුවක් කාංසාවක් අර කලින් ඩොපමින් ලෙවල් එක නැතිවීමෙන් ඇති කරලා දෙන්න ගන්නවා ඔයාට. ඒ නිසා වෙන ඔයාට ඔන්න එක පැත්තකින් කාසාව කියන ට්‍රැප් එකට නැත්තම් පාළුව දුක ක්‍රේවින් එක කියන තත්ත්වයට පත් කරනවා. අනිත් පැත්තෙන් අරයා ට්‍රැප් වෙලා ඉන්නවා වැඩි සවුන්ඩ් එකක් ඇහුවා වගේ වැඩි ඩොපමින් ප්‍රමාණයක් එළියෙන් ගන්න. ඊළඟට ඔයා පැහැදිලිව දැනගන්න මේ ස්ථාන දෙකම සංවර්ධනය වෙලා ඉවරයි. අවුරුදු 25 වෙන්න කලින් ඉතාලි මොදි ඒ අවුරුදු 25 වෙනකන් ඔයාගේ ජජ්මන්ට් සෙක්ටර් එක රෙච්ච ෆ්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක තාම වැඩිනවා එතන තමයි ඔයාවේ ඔයාගේ ইনফෝමේෂන් ප්‍රොසෙසින් එක තියෙන්නේ ඔයාට හරි දේ වැරදි දේ තේරුම් කරලා දෙන ඔයාව සදාචාරය පිළිපදවන ඔයාට ඔයාව නිවැරදි තැනකට ඉලක්කයකට ගෙනියන ස්ථානේ තාමත් වැඩිනවා ඉතින් හිතන්න අර දෙන්නා ඔයාගෙන් ඉල්ලා හිටිනවා මද්‍රව්‍ය අරගෙන ට්‍රැප් වෙලා ඉන්න ඔයාගේ නිල්ල හිතනවා නැවත නැවත මේක රිපීට් කරන්න කියලා ඔයාගේ ජජ්මන්ට් සෙන්ටර් එක තාම වර්ධනය වෙනවා ඔයා විශාල උගලකට දැන්පත් වෙලා ඉවරයි මෙන්න මේ හේතුව නිසා වෙන තමයි මේ කාරණේ නිවැරදි ලෙස සමාජගත නොවීමෙන් තමයි පුද්ගලයා ඇතැම් වෙලාවට හිතන්නේ මේක අරගෙන ඉවර වෙලා කොයි මොහොත හෝ නවත්ත ගන්න පුළුවන් ඒ හන්දා මේක යකෙක් රකුසෙක් නෙමෙයි බිල් එක නෙමෙයි මේක නිකන් හිස් පඹයක් කියලා හිස් පඹයක් වෙන්න කලින් ඒ හිස් පඹයව චෙක් කරන්න යන්න බා හිස් තමයි හැබැයි ඒකට හේතුව තමයි මෙන්න මේ ක්‍රියාවලිය ඔයාලව ට්‍රැක් කරගන්න එක එහෙම නැත්නම් ඔයාව ෆූල් කරන එක එහෙම නැත්නම් ඔයාව මෝඩෙක් බවට පත් කරන එක. ඉතින් මෝඩ කළාට පස්සේ ඔයාට මෝඩකමෙන් මිදෙන්න ඕන කරන ඥාන ශක්තිය ඇති කරන්න තරම් ඔයාගේ බ්‍රේන් සර්කිට්ස් මේ වෙනකොට වර්ධනය වෙලා නැහැ. එතකොට ඒව වර්ධනය වෙන කාලය වෙනකොට ඔයා මේකට ට්‍රැප් වෙලා උගලකට අහු වෙලා ඉවරයි. ඉතින් ඒ නිසා මේ වහන්තර මතක තියාගන්න ඔයාට තියෙනවා මුලින්ම මේ ගැන අවබෝධයක් ඇති කරගෙන මේ වලකින්නේ කොහොමද කියන එක දැනගන්න එක. ඉතින් ඔයාට පැහැදිලි ඇති හෙරොයින් කොයි ආකාරයෙන් ඔයාගේ මොළය තුළ වැඩ කරන්නේ කියන එක. එහෙනම් තවදුරටත් අපි මේ ආකාරයේ වීඩියෝස් රැගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔස්සේ ඔබට විද්‍යාත්මක සත්‍ය පහදන්න අපි කටයුතු කරනවා. අපේ channel එක subscribe කරමින් මේ ආකාරයේ විද්‍යාත්මක කරුණු වලට නිරන්තරයෙන් ඔබ අවධානය සිටින ලෙස දන්වනවා. මේ විස වෙනවා ස්නායු මැරෙනවා මලක් වගේ පිපුණ මූණ මැලවිලා යනවා ඇස් අඳ වෙනවා වෙන හලුටිය වෙනවා අල්ලිය වගේ හිටපු එක ඉදි කටු වෙනවා ඔබ තනි වෙනවා පිළිමිය නැති වෙනවා අම්මා අප්පා නැ පරපුර අමතක වෙනවා ඉතරලු වෙනවා මිනිස් මම නැති වෙනවා උඩු දරමට වටින දෙයක් තව නැති වෙනවා